සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඉස්සල්ගුරු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉනකොල හැමදෙනෙක්ටම ඉදෙන්න අද මම කතා කරන්න යන්නේ Google search engine එක පාවිච්චි කරලා තමයි අපි හැමදේම හොයන්නේ. ඒ කියන්නේ අපිට අලුත් දෙයක් හොයන්න අවශ්‍ය වෙනවා නම් අපි පාවිච්චි කරන්නේ Google search engine එක. එතකොට අපිට අවශ්‍ය කරන හැම දෙයක් සම්බන්ධයෙන් මේ කියන්නේ අපිට අලුත් දෙයක් හොයන්න අවශ්‍ය වෙනවා නම් අපි දන්නේ නැති දෙයක් සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා ගන්න අවශ්‍ය වෙනවා නම් අපිට Google search engine එක තරම් වැදගත් වෙන තවත් දෙයක් නැහැ. ඉතින් එතකොට අපි Google එකට ගියන් පස්සේ Google එකේ අපි යම් කිසි දෙයක් සර්ච් කළාන් පස්සේ ඒකට සර්ච් රිසල්ට්ස් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ආටිකල්ස් එනවා, ඉමේජස් එනවා. මෙන්න මේ විදිහට තමයි අපිට අපි සර්ච් කරන දේට අදාළව සර්ච් රිසල්ට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි ඉගෙනගෙන තියෙන දෙයක් තමයි යම් කිසි දෙයක් අපිට පහසුවෙන් මතක හිටින්න අපි යම් කිසි දෙයක් කියවනවට වඩා අපි ඒකේ රූපය දකින්න එක වැදගත් වෙනවා අපිට ඒ දේ අපි ධාරණය කරගන්න. එහෙම නැත්නම් අපේ මතකය තුල තියාගන්න. ඒ දකින්න රූපය වුණත් අපිට නිකන් 2D ෆොටෝ එකක් විදිහට නැතුව අපිට 3D ෆොටෝ එකක් විදිහට ඒක බලා ගන්න පුළුවන් නම් ඒක අපිට තවදුරටත් අපේ මතකය රඳවා ගැනීමේ හැකියාව වඩා වර්ධනය වෙනවා. ඉතින් ඒක අපිට ගොඩක් විස්තරාත්මකව අපේ ඔළුවට ගන්න පුළුවන් හැකියාවක් ඒ හරහා ලැබිලා තියෙනවා. ඉතින් මේ සඳහා තමයි අපි ගොඩක් වෙලාවට ඇත්තම කිව්වොත් අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අපි සූ එක බලන්න එක්කන් යන්නේ අපිට ඇත්තරම සත්තු ගැන කියලා දුන්නට ඒ සත්තුන්ගේ රූපය අපේ ඔළුවට එන එක තමයි ඒ තුලින් තමයි අපිට වැඩි වැඩියෙන් ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ ඒ සත්තු සම්බන්ධයෙන්. ඒත් එක්කම අපි සමහර වෙලාවට අපි විද්‍යාගාරයට ගියම අපිට දකින්න ලැබෙන ආහාර ජීර්ණ පද්ධතිය ඒත් එක්කම අපි ශ්වසන පද්ධතිය මෙන්න මේ වගේ දේවල් වල අපිට නිර්මාණය කරපු ඇටෝම් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ඒක දැක්කන් පස්සේ එතකොට නැත්තම් අපි අග්න්‍යාශය කොහෙද තියෙන්නේ දන්නේ අපේ අපේ පෙනහළු කොහෙද තියෙන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් අපිට අයිඩියා එකක් නැහැ නිකන් ගන්නවට. හැබැයි අපි මේ දේවල් දැක්කන් පස්සේ අපේ ඔළුවට අයිඩියා එකක් යනවා මෙන්න මේක මෙන්න මේ හැඩැති මේක මෙන්න මෙතන තමයි අපි හිටලා තියෙන්නේ මේකට ඉස්සරහන් මේක තියෙන්නේ මේකට පිටිපස්සේ මෙන්න මේ අවයවය තියෙන්නේ මෙන්න මේ විදිහට අපිට ඒක සම්බන්ධයෙන් හොඳ චිත්‍රයක් අපේ මනස තුල ගොඩනගා ගැනීම හැකියාවක් මේ හරහා ලැබිලා තියෙනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එකම Google සමාගම විසිනුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔග්මන්ටඩ් රියැලිටි හරහා. ඔග්මන්ටඩ් රියැලිටි ඇත්තම හඳුන්වා දෙන්නේ 2019 අවුරුද්දේදී. නමුත් මම හිතුවා 2019 දී හඳුන්වා දීපු මේ ඔග්මන්ටඩ් රියැලිටි ගැන අද ඔයාට කියලා දුන්නොත් ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ ඔප්ෂන් එක අපි ගොඩ දෙනෙක් පාවිච්චි නොකරන ඔප්ෂන් එකක් වෙන හින්දා. ඉතින් ඔග්මන්ටඩ් රියැලිටි ගැන කතා කරනකොට අපිට මේ ඔග්මන්ටඩ් රියැලිටි වලට සපෝට් කරන ජංගම දුරකථන තියෙනවා. එහෙමත් නැත්නම් ඒකට සපෝට් නොකරන ජංගම දුරකථන තියෙනවා. එතකොට ඔග්මන්ටඩ් රියැලිටි මොඩල් එකක් අපිට ෆෝන් එකේ කැමරා එක හරහා අපිට බලා ගැනීම හැකියාවක් මේකත් එක්ක ලබා දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තම කිව්වොත් එimhe හැම augmented reality model එකම support කරන්නේ නැහැ. අපි ඒක හින්දා ඒකට ගැළපෙන models මොනවද කියන එක මම description එකේ දාලා තියනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ models ඔයාලට search කරලා බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද Google search engine එකේ 3D model එකක් බලා ගන්න කියලා. ඉතින් උදාහරණයක් විදිහට මම Google එකට ගිහිල්ලා Google එකේ අපි හිතමු අපි search කරනවා කියලා සතෙක් ගැන rabbit කියලා මම search කරනවා. rabbit කියලා search කළාන් පස්සේ අපිට ඇත්තරම රැබිට් ගැන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට ෆොටෝස් තියෙනවා. එයා ගැන පොන්චි විස්තරයක් බලන්න පුළුවන් වෙනවා. ඒකත් එක්කම මෙන්න විතර පහලවට බලා ගන්න පුළුවන් වෙනවා view in 3D කියලා මෙන්න මේ ඔප්ෂන් එක. මේක ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේකට ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේක ක්ලික් කළාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට රැබිට් ගැන ගත්තාන් පස්සේ ඔයාලට මේක හරවල බලන්න පුළුවන් මේ 3D view එකක් බලා ගන්න පුළුවන් වෙන. ඉතින් ඔයාගේ පොඩි දරුවෙක් එහෙම ඉන්නවා නම් එහෙම එතකොට ඒගොල්ලන්ට හොඳ චිත්‍රයක් ලැබෙනවා මේ සත්තු මොන වගේද කියන කාරණය ගැන හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන් වෙනවා. ඒකත් එක්කම මේකේ තියෙන ඊළඟ සුවිශේෂී කාරණේ තමයි දැන් මේක ඔග්මන්ටඩ් රියැලිටි සපෝට් කරන්නේ නැති ෆෝන් එකක් නම් ඔයාට අර විදිහට විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔග්මන්ටඩ් රියැලිටි සපෝට් කරන ෆෝන් එකක් නම් ඔයාට පුළුවන් වෙනවා ඒක ඔයාගේ 3D ස්පේස් එක ඇතුලේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ ස්පේස් එක ඇතුලේ. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න තැන ඔයාලා පුළුවන් වෙනවා ඔග්මන්ටඩ් රියැලිටි විදිහට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා මේ සතාව ඒ ස්පේස් එකට ගෙනල්ලා එයාගේ හැඩරුව බලා ගන්න. ඒත් එක්කම මේකේ ඔයාට අවශ්‍ය නම් මෙතන මේ බටන් එක මැද ක්ලික් කරලා මේක වීඩියෝ කරගන්න පුළුවන්, ෆොටෝස් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම හැකියාවක් මේකේ ලබා දීලා තියෙනවා. ඒකත් එක්කම
ඊළඟට මම මෙතන පෙන්නන්නම් අපිට තව මොනවද මේ හරහා බලන්න පුළුවන් වෙන්නේ කියලා. අත්‍තරම මේකෙදී ගොඩක් සත්තු වාඩ බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඔයාට කෙමිකල්, බයෝලොජිකල් ඒත් එක්කම සිස්ටම්ස් වාඩ මේක බලා ගන්න පුළුවන් වෙනවා. මම තවදුරටත් ඔයාට මෙතෙන්දි පෙන්න. ඉතින් ඔයාට ගිහිල්ලා තවදුරටත් Google එකේ සර්ච් කරන්න පුළුවන් මේ වගේ මිනිස් සිරුරේ යම් යම් පද්ධතීන් අපිට මේ හරහා බලා ගන්න පුළුවන් වෙනවා 3D view එකක්. එතකොට මේක වාට zoom in කරන්න පුළුවන්, zoom out කරන්න පුළුවන්, මේක කරකවල බලන්න පුළුවන්. හැමදේම ඉතාමත්ම සූක්ෂමව වාට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ මම බලන්නේ මෙතන මිනිස් ශ්වසන පද්ධතියක්. ඉතින් එතකොට ඒකේ කොහොමද ව්‍යුහයන් පිහිටලා තියෙන්නේ? එතකොට ඒක අපිට 360 view එකෙන්ම බලා ගන්න පුළුවන්. මේත් එක්කම මේක zoom in කරන්න පුළුවන්, zoom out කරන්න පුළුවන්, අපිට මේක ළඟට ගන්න පුළුවන්, දුරින් දුර ඉඳන් බලන්න පුළුවන්. මෙන්න මේ හැම අවස්ථාවම ලබා දීලා තියෙනවා. ඒත් එක්කම මේකේ ඔයාලට මේකත් ඔන්නම් අවශ්‍ය නම් 3D space එකට ගේන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟට ඔයාලට බලන්න පුළුවන් වෙනවා මේකෙදී ඔයාලට සමහර විද්‍යාත්මක පර්යේෂණ. උදාහරණයක් විදියට දැන් මම මෙතෙන්දි පෙන්වන්න යන්නේ ඔයාලට ප්‍රභා සංශ්ලේෂණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ ගැන අපිට අයිඩියා එකක් තියෙනවා. හැබැයි අපිට ඒක 3D view එකක් විදියට බලා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ අයිඩියා එකක් අපේ ඔළුවට යනවා. ඉතින් ඔයාලට මේ විදියට ඒකත් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා කොහොමද ශාක පත්‍රයේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නේ කොහොමද, ඒත් එක්කම ඔක්සිජන් පිට කරන්නේ කොහොමද, ඉර එළියෙන් කොහොමද සූර්යාලෝකය ලැබෙන්නේ. මෙන්න මේ විදිහට මේක 3D ඉමේජ් එකක් විදිහට හැමදේම මෙතෙන්දි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක වුණත් ඔයාලට පුළුවන් ඔයාගේ ස්පේස් එකට ගෙනියන්න. ඉතින් ඔයාගේ ස්පේස් එකට ඒක ගෙනිච්චාන් පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේක ඔයාලට අවශ්‍ය නම් දැන් මේ ඉන්න ස්පේස් එක ඇතුලේ ඔයාලට මේකේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඕනම තැනකට මේක ගෙනහිල්ලා තියලා ඔයාලට මේක මේ මැද බටන් එක ක්ලික් කරලා ෆොටෝ එකක් ගන්න පුළුවන්. නැත්තම් මේක වීඩියෝ කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ඕනම තැනක දැන් මේක බලා ගන්න පුළුවන් වෙනවා. මේක කොහොමද මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේක උඩ මේ ෆොටෝ එක උඩ ක්ලික් කරලා පහළට කරද්දි මේක zoom in වෙනවා. ඒත් එක්කම ඉහළට කරද්දි මේක zoom out වෙනවා. ඉතින් එතකොට අපිට ළඟට ගන්න පුළුවන්, දුරින් තියන්න පුළුවන්, මේ හැමදේම මේ හරහා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම අවසාන වශයෙන් තව එකක් පෙන්නන්නම්. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ බැක්ටීරියාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. ඉතින් ඇත්තටම මේවා ගැන අපිට ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් එතකොට අපිට මේක 3D බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ බැක්ටීරියා එකක් කොහොමද, බැක්ටීරියා එකක කාර්ය සිද්ධ වෙන්නේ කොහොමද, ඒත් එක්කම මොනවාද මේ සෛලවල බලන්න ලැබෙන්නේ, මේ හැමදේම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම වෛද්‍ය විද්‍යාවේදී ඒත් එක්කම රසායන විද්‍යාවේදී පාවිච්චි වෙන ටර්ම්ස් ඒත් එක්කම පාවිච්චි වෙන යම් යම් දේවල් අපිට පියවියෙන් බලන්න බැරි දේවල් පවා ඒවා ඔග්මන්ටඩ් රියැලිටි හරහා අපිට ලස්සන 3D චිත්‍රයක් මේ හරහා නිර්මාණය කරලා තියෙනවා. මේ හැමදේම අපිට නම් කරන්න. ඉතින් ඒකින්ද Google ඔග්මන්ටඩ් රියැලිටි හරහා අපිට මේ හැමදේම බලා ගන්න පුළුවන් අවස්ථාවක් සලසා දීලා තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාගේ ස්පේස් එකට ගෙනහිල්ලා ඔයාට කැමති තැනක තියලා බලා ගන්න පුළුවන් හැකියාවත් ලබා දීලා තියෙනවා. හැබැයි මං කලිනුත් කිව්වා වගේ ඒක සපෝට් කරන්නේ ඔග්මන්ටඩ් රියැලිටි සපෝට් කරන ෆෝන්ස් වලින් විතරයි. ඉතින් මේ දේවල් ගැන කතා කරනකොට ඇත්තටම මේ හැමදේම අපිට තේරෙනවා මේ කිසිම දෙයක් අපිට අර විනෝදේ සඳහා විතරක් නෙමෙයි, ඇත්තටම අපිට හොඳ අධ්‍යාපනික දේවල්, ඒ කියන්නේ දැන් අපේ ඉගෙන ගන්න කාලයට වඩා මේ අධ්‍යාපනයේ දියුණුවයි තාක්ෂණයේ දියුණුවයි. ඉතින් එතකොට අපිට මේ හැම දෙයක්ම අපිට 3D world එකේදී, ඒ කියන්නේ අපිට ත්‍රිමාණ ලෝකයේ තුල කොහොමද අපිට දකින්න ලැබෙන්නේ කියන දේ අපිට බොහොමත්ම පැහැදිලිව බලා ගන්න පුළුවන්. දික්කඩක රූප සටහනක් විදිහට, ඒත් එක්කම කැපුම් රූප සටහනක් විදිහට මේ හැම ආකාරයකින්ම මේක බලා ගන්න පුළුවන් වෙනවා. මේක ඇතුලේ මොන මොන වගේ දේවල්ද තියෙන්නේ, මේවය මොන මොන ලේයර්ස් වලින්ද නිර්මාණය වෙලා තියෙන්නේ, ඒත් එක්කම මේ හැමදේම අපිට විස්තර කරලා තියෙනවා. බොහොමත්ම ලස්සන වර්ණ මේ සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා කිසිම
කරදරයක් නැතුව ඒත් එක්කම බොහොමත්ම පැහැදිලිව පොඩි පොඩි ළමයෙක්ට උනත් තේරෙන විදියට මේ හැම දෙයක්ම පාවිච්චි කරන්න පුළුවන් මේ ඉගැන්වීම් කටයුතු ඉගෙන ගැනීම කටයුතු සඳහා. ඒත් එක්කම මේකෙදි කියන්න ඕනේ ප්‍රධාන කාරණයක් තමයි මේක සර්ච් කරද්දී අනිවාර්යයෙන්ම ඔයා හරි ටර්ම් එකම පාවිච්චි කරලා සර්ච් කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේ Google AR එක තාම අවුරුදු එකමාරක් දෙකක් විතර වෙලා තියෙන හින්දා නිර්මාණය කරලා මේකේ හැම කීවර්ඩ් එකටම අදාළව අපිට සර්ච් රිසල්ට්ස් පෙන්වන්නේ නැහැ මේ විදිහට 3D ටයිප් එකෙන්. ඉතින් මේක තරමක් සීමිත වෙලා තියෙනවා. නමුත් මේ සීමිතව ලබා දීලා තියෙන ඔප්ෂන්ස් වල අපිට හැමදේම වගේ හොඳින් බලා ගන්න පුළුවන් හැකියාවක් ලබා දීලා තියෙනවා. හැබැයි අපි හරි කීවර්ඩ් එක සර්ච් කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්කම අනිවාර්යයෙන්ම සමහර අවස්ථාවලදී ඔයා මේක සර්ච් කරනකොට දැන් උදාහරණයක් විදිහට ඔයා බ්‍රේන් එක සර්ච් කළා කියන්නකො. එතකොට ඔයා බ්‍රේන් එක කියලා සර්ච් කළාම මෙතන බලා ගන්න වෙන්නේ නැහැ බ්‍රේන් එකේ 3D view එක. දැන් ඔයාට මෙතන ෆොටෝස් බලා ගන්න පුළුවන් වුණාට Google එකේ 3D view එකක් බලා ගන්න වෙන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් මේක බ්‍රේන් 3D AR කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට මේක බලා ගන්න පුළුවන් වෙනවා. මේක AR app එකක් විදිහටත් අපිට ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් AR view එක මෙතෙන්දී බලා ගන්න පුළුවන් හැකියාවක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඊළඟට විශ්වාස කරන දෙයක් තමයි ඇත්තරම මේ search engines ඇත්තරම ඉස්සරහට තවදුරටත් මේවා තමයි මේ AR facility කියන එක තවදුරටත් develop වේවි. හැම keyword එකට අදාළවම අපිට photos articles දකින්න ලැබෙනවා වගේම 3D view එක බලා ගන්න පුළුවන් වේවි. බොහොමත්ම පැහැදිලිව මේ හැම දෙයක්ම කොහොමද පිටලා තියෙන්නේ අපි නොදකපු පැති අපිට මේ හරහා දකින්න පුළුවන් වේවි කියලා ඉදිරියේදී විශ්වාස කරනවා. ඉතින් අපි ගොඩ දෙනෙක් ඇත්තරම කිව්වොත් එහෙම මේ ෆැසිලිටි එක පාවිච්චි කරන්නේ නැහැ. අපේ අධ්‍යාපන කටයුතු වලට වෙන්න පුළුවන්, අපි හදන ප්‍රেজෙන්ටේෂන්ස් වලට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කුඩා දරුවන්ට යම් යම් දේවල් උගන්වද්දි වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ෆැසිලිටි එක පාවිච්චි කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට ආටිකල් එකක් කියවලා, ෆොටෝ එකක් බලලා තමයි අපි මේ හැමදේම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඊට වඩා මේ 3D view එකක් හැමදෙස්සම බලන්න උත්සාහ කරන එකෙන් අපිට ගොඩක් දේවල් බොහොමත්ම පහසුවෙන් ලේසියෙන් මතකයේ තබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකින්ද මේ Google සමාගම විසින් ලබා දීලා තියෙන 3D අපිට 3D view කරන්න පුළුවන් මේ opportunity එක. ඒත් එක්කම මේ Google augmented reality experience එක අනිවාර්යයෙන්ම අත්විඳින්න කියලා ඕගොල්ලෝ හැම දෙනෙක්ටම ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, අපේ සෙල්ගුරා YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, Instagram page එක follow කරන්න. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment කරන්න. ඔයාලට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැම දිනක්ම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.